ඊට පස්සේ තියෙන්නේ මොනවද? ඒ ద్వාර සංග්‍රහය කියනකොට සම්බන්ධ ඉස්සලා අපි දැනගන්න ඕනේ මේ සිත ద్వාරණුව බෙදලා දැක්වන්න අපිට. එතකොට ద్వාර සංග්‍රහය කියනකොට ඉස්සලා දැනගන්න ඕනේ මොකද්ද ద్వාරය කියන්නේ කියලා. ద్వාරය කියන්නේ අපි මේ දොරට. දොරට කියන්නේ ద్వාරයට. එතකොට මොකද්ද මෙතන තියෙන ద్వාර ටික චිත්ත සම්පතියට බාහිරින් අරමුණු ඇතුළත් වෙන සහ ආරම්භණය වෙත චිත්ත සම්පතිය ගමන් කරන දර තමයි ద్వාරය වෙන්නේ. ඒ කියන්නේ රූපාරම්මණය සිතට වැදග සිතට පැමිණෙන්නේ මේ ద్వාරයක් ඇසුර කරගෙන. රූපාරම්මණය මෙත සිත ගමන් කරන්නේ ద్వාරයක් ඇසුර කරගෙන. ඒ කියන්නේ රූපාරම්මණයට සිත සම්මුඛ වෙන එකම තමයි අපි කියන්නේ රූපාරම්මණය සිතට ඇතුළත් වුණා. සිත රූපාරම්මණය කරා ගියා කියන්නේ මෙන්න මේ රූප මේ සිතෙන් රූපාරම්මණය දැන ගැනීම කියන අවස්ථාව. එතකොට මේ ద్వාර කියලා කියන්නේ ආරම්මණියෝ සිතට ඇතුළු වෙන තනහා සිත ආරම්භණයන් කරා යන්නා වූ තැන තමයි ద్వාර කියලා අපි හඳුන්වලා තියෙන්නේ. ඒතර මේ ద్వාර තියෙන ප්‍රධාන වශයෙන් කියන්නේ හයයි. චක්කු ద్వාරය, සෝත ద్వාරය, ඝාන ద్వාරය, ජීව ద్వාරය, කය ద్వාරය, මනෝ ద్వාරය කියලා ద్వාර හයක් තියෙනවා. එතකොට මේ චක්ෂුරු ద్వාරය කියලා කිව්වේ වෙන මොකක්වත් නෙවෙයි හයවෙනි පාඩමේදී අපි දැනගන්නවා චක්ෂුරු ප්‍රසාද රූපය. සෝත ద్వාරය කියලා කිව්වේ සෝත ප්‍රසාද රූපයට ගහන ద్వාරය කියලා කිව්වේ ගහන ප්‍රසාද රූපයට ජීවා ద్వාරය කියලා කිව්වේ ජීවා ප්‍රසාද රූපයට කාය ద్వාරය කියලා කිව්වේ කාය ප්‍රසාද රූපයට මනෝ ద్వාරය කියලා කිව්වේ වෙන මොකටවත් නෙවෙයි ඒ භවයේ තියෙනා වූ භවංග සිතට භවංග සිත් කීයක් තියෙනවද භවංග සිත් සියල්ල 19ක් තියෙනවා භවංග සිත් 19ක් තියෙනවා ඒතර මේ 19 තමයි මනෝ ద్వාරය කියලා හඳුන්වන්නේ එක භවයක නම් එක සිතයි තියෙන්නේ එක භවංගියයි තියෙන්නේ. ඒතර ඉස්සලා මේ ద్వාර හැ දැනගන්නට උන් මොකද්ද? අරමුණු සිතට ඇතුළත් වෙන තැන හා සිත කරා අරමුණු ගමන් කරන්නා වූ අරමුණු සිතට ඇතුළත් වෙන සිත අරමුණු සඳහා අරමුණු කරා සිත් ගමන් කරන්නා වූ දොරටුව තමයි ద్వාර කියලා හඳුන්වලා තියෙන්නේ. ඒතර මේ ద్వාර හයේ සිත් 15 වෙන ක්‍රමය අනුව ඒ සිත් ద్వාර අනුව බෙදලා දක්වනවා. කොහොමද? චක්ෂුරු ద్వාරයේ 15 වෙන සිත් කියන සෝත ద్వාරයේ 15 වෙන සිත් කීයද? ධාන ద్వාරයේ 15 වෙන සිත් කීයද? ජීවා ద్వාරයේ 15 වෙන සිත් කීයද? කාය ద్వාරයේ 15 වෙන සිත් කීයද කියලා අපි එක එක වෙන වෙනම හඳින්නට ඕනේ. එතකොට අපි ඊළඟ පාඩම ඉගෙන ගන්නවා චිත්ත වීති කියලා. ඒ චිත්ත වීති වල තියෙන දැනුම මෙතෙන් තරමක් උපකාරයි. නමුත් අපිට කෘත්‍ය සංග්‍රහයේ තියෙන දැනුමෙත් මේක කරගන්නට පුළුවන් වෙනවා. කොහොමද මේ චක්ෂ ඒ කියන්නේ සුක්ඛාන් සෝත සංග්‍රහයේ තියෙන දැනුමත් එක්තරා විදිහකට උපකාරයක් වෙනවා. ඔව්. එතකොට මේ චක්ෂුර් ద్వාරේ පාන සිත් ඇහිණ ගන්නකොට ඒ සිත් සියල්ලම තියෙනවා කීයද? 46ක්. මුලින්ම චක්ෂුර් ප්‍රසාදින් රූපාරම්මණයක් වටනට පස්සේ ඒ භවංග සිතේ චලනයක් සිද්ධ වෙලා භවංග සිත නතර වීම නැවති සිද්ධිය සිද්ධ වෙනවා. ඊට පස්සේ මොකද මේ ඒ පැමිණියව රූපාරම්මණේ ආරමුණු කරමින් ආවර්ජන කෘත්‍ය සිද්ධ කරමින් පංච ద్వාර ආවර්ජන සිත ඉනමති සිත උපදිනවා. ඊට පස්සේ ඒ රූපාරම්මණේ දකිමින් දර්ශන කෘත්‍ය සිද්ධ කරමින් චක්කු විඥානය කියන සිත පහළ වෙනවා. ඊට පස්සේ පිළිගැන්නාමින් සම්පටිච්ඡන කියන කෘත්‍ය කරමින් සම්පටිච්ඡන සිත පහළ වෙනවා. සම්තිරණ කෘත්‍ය කරමින් ඒ සම්තිරණ සිත පහළ වෙනවා. ඊට පස්සේ වොත්තපන කෘත්‍ය කරමින් මනෝ ద్వාර ආවර්ජනය කියන සිත පහළ වෙනවා. ඊට පස්සේ ජවන කෘත්‍ය කරමින් ජවන සිත් පහළ වෙනවා. තදාරම්මන කෘත්‍ය කරමින් තදාරම්මන සිත් පහළ වෙනවා. ඊට පස්සේ නැවත භවාංග පතනය වෙනවා. එතකොට භවාංගයේ කියන සිත ద్వාරික සිතක් වන්නේ නැහැ. එය තමයි ద్వාරය. ద్వාරයේ හටගන්නා වූ සිත් තමයි ద్వාරික සිත් කියලා හඳුන්වන්නේ. එතකොට චක්කු ద్వාරයේ කියලා අපි සලකනකොට චක්ෂුර් ප්‍රසාදයේ හටගන්න සිත නෙමෙයි මෙතන සලකන්නේ. චක්ෂුර් ద్వාරයට හේව චක්කු ප්‍රසාදිත රූපාරම්මණය පැමිණියාම ඒ වර්තමාන රූපාරම්මණය ආරමුණු කරමින් චක්කු ප්‍රසාදයේ පතිත වෙලා තියෙන වර්තමාන රූපාරම්මණය ආරමුණු කරමින් දිවෙන්නා වූ චිත්ත වීතිය තමයි මෙතන චක්ෂුර් ద్వාරික චිත්ත වීතිය කියන හඳුන්වලා එහි පහළවන්නා වූ සිත් තමයි චක්ෂුර් ద్వාරික
සිත් කියලා අපි හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ පංචද්වාර ආවර්ජන සම්පටිච්ඡන සම්පංචද්වාර ආවර්ජන දර්ශන සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන ජවන සදාරම්මන කියන කෘත්‍ය ටිකෙන් යුක්ත සිත් ටික තමයි චක්ෂුරුද්වාරික චිත්ත වේචි චිත්තිස හඳුන්වන්නට තියෙන්නේ. එතනදී පංචද්වාර ආවර්ජන කෘත්‍ය කරන එක සිතයි දැන් කෘත්‍ය සංග්‍රහය තවදගත් මේකට පංචද්වාර ආවර්ජන කෘත්‍ය කරන එක සිතයි දර්ශන කෘත්‍ය කරනවා සිත් කියන්නේ දෙකක් චක්කු විඥාන දෙක එකයි ඒකට එතන එකයි දෙකයි තුනයි සම්පටිච්ඡන කෘත්‍ය කරනවා සිත් දෙකක් ඒකට පහයි සම්තීර්ණ කෘත්‍ය කරනවා සිත් යද තුනක් ඒකට පහයි තුනයි අටයි ඊට පස්සේ වොත්තපන කෘත්‍ය කරනවා සිතක් අටයි එකයි නවයයි ජවන කෘත්‍ය කරන සිත් අතුරෙන් ස්වාමීන් වහන්සේ ජවන 55ම චක්ෂුරුද්වාරයේ හටගන්නේ කාම ජවන 29 විතරයි එතන මම තියාගන්න ධානයක් චක්ෂුරුද්වාරික උපදින්නේ නැහැ මාර්ගඵල උපදින්නේ නැහැ චක්ෂුරුද්වාරය ඇසුරු කරගෙන. යා මනෝද්වාරය ඇසුරු කරන් විතරයි පවතින්නේ. පංචද්වාරයම ඇසුරු කරන්නේ මේ මාර්ගඵල සිත්තාදී. කාමජවන් 29 විතරයි මේ චක්ෂුරුද්වාරයේ ඇසුරු කරගෙන පහළවන්නේ. එතන මුලින් කියුණා සිත් 9ක් මේ සිත් 29යි සියල්ලම සිත් 38ක් වෙනවා. එහෙනම් මේ 38ට සදාරම්මන 11 එකතු කරන්න ඕනේ. ඒක එකතු කරාට පස්සේ සිත් 49ක් වෙනවා. මේ 34 11 එකතු කරාට පස්සේ. නමුත් ඒ 11ම මෙතන ගන්නට සුදුසු නෑ මොකද? සදාරම්මන සිත් 11ක් කියනකොට එතන තියෙනවා මහා විපාක සිත් 8යි, සම්තීර්ණ සිත් 3යි කියන සිත් 3ම තියෙනවා. නමුත් අපි කලින් සම්තීර්ණ කියන කෘත්‍ය කරමින් ඒ සිත් 3 ඇහිඳ නිසා නව සදාරම්මන නැමැති කෘත්‍ය කරන අවස්ථාවේදී ඒක නැවත ඇහිඳින්නට අවශ්‍ය වන්නේ නැහැ. අපි පොදුවේ සිත් එක විතරයි ඇහිඳින්නේ. එතකොට ඒ අර 38 11 කට තාම 49ක් වෙනවා. එතන සම්තීර්ණ තුන දෙපාරක් ගණන් ගන්න නිසා ඒ තුන ඉවත් කරලා ඊට පස්සේ 46යි කියලා කිව්වා. චක්ෂුරුද්වාරික සිත් 46යි. ඒ 46 වෙන්නේ තේරුම් ගන්න. දැන් සෝතද්වාරික සිත් ඇහිඳෙනකොට දීසි මේ 46ට වඩා වෙනස් වෙන්නේ චක්ෂු විඥාන යුගලයේ වෙනුවට සෝත විඥාන කියන යුගලයක තු කරලා ඒකෙක් ගණන් වශයෙන් 46යි. ගාහන විඥාන ඥානක් ద్వාරක සිත්තලත් එතනට ගාහන විඥාන කියන සිත් එක දානවා. එතන නැවත 46යි. අර දෙක ඉවත් කරලා ඊට පස්සේ ජීවහා විඥාන කියන මේ ජීවහා ద్వාරක සිත් වේ සිත්තලත් අර ගාහන විඥාන සිත් දෙක ඉවත් කරලා ජීවහා විඥාන කියන සිත් දෙක දානවා. එතන නැවත 46යි. කාය ద్వාරක සිත්තලත් ජීවා විඥානයේ සිද්දේ ඉවත් කරලා කාය විඥානයේ සිද්දේ ගැසුවත් කරනවා. එතකොට එතනත් 46යි. පංචද්වාරයේ මැසුරු කරගෙන එක එක ద్వාරයට ලැබෙන්නේ සිත් 46 46 46 46 බැගින් තමයි. ඒක වශයෙන් තියාගන්න අවශ්‍යයි. ඊළඟට මනෝද්වාරයේ ඇසුරු කරගෙන 15 වෙනි සිත් ගණන් ගද්දී මනෝද්වාරික චිත්ත වීති යන වෙනට තවත් කෘත්‍ය සංග්‍රහම් පැහැින්නට පුළුවන්. මනෝද්වාරයේ යම් කිසි අරමුණක් පැමිණියාම ඒ අරමුණ ආවර්ජනා කරමින් පහළ වෙනවා මනෝද්වාර ආවර්ජනය කියන සිත. ඒ ආවර්ජන සිත පහළ වුණාට පස්සේ ජවන සිත් පහළ වෙනවා. මේ ආවර්ජනා සිත එකයි ජවන සිත තුළින් 55ම මනෝද්වාරය ඇසුරු කරගෙන පහළ වන්නට පුළුවන්. එතකොට ඒ සිතයි ජවන සිත් 55යි කියන්නේ 56යි සදාරම්මන සිත් 15 වෙන්න පුළුවන්. ඒක චිත්ත වීති පාඩමේ දැනගන්නවා. ඒතර 56යි 11යි 67යි. මනෝද්වාරය ඇසුරු කර මනෝද්වාරිකව සිත් 67ක් පහළ වෙනවා. ඊට පස්සේ එතකොට එක එක චක්කු ద్వාරය 46යි, සෝත ద్వාරය 76යි, ගාහන ద్వාරය 76යි, ජීවහා ద్వාරය 76යි, කාය ద్వාරය 46යි, මනෝ ద్వාරේ 67යි. ඊට පස්සේ මරක තියාගන්න දැන් අපි කියුවනේ මනෝ ద్వාරය කියන්නේ භවාංග සිතරම කියලා. මේ භවාංග සිත් කීයක් තියෙනවද? 19ක් තියෙනවා කියලා අපි කලින් සඳහන් කරා. මොකද මේ මේවල හරියට විසඳ වෙනවා නම් කලින් පාඩම් ටික හොඳට මතක තියෙන්න ඕනේ. හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. මොකද භවාංග සිත් 19ක් තියෙනවා. ඒ සිත් 19 කොහොමද හින්දේ අපි අහේතුක බුලේ තියෙන උපේක්ඛා සාගත සම්තීරණ කියද 2යි. මහා විපාක සිත් 8යි. ඊට පස්සේ මහා විපාක සිත් 8යි. මහා ගති විපාක 9යි කියන්නේ 19 තමයි මෙතන අතුලත් කරේ. එතකොට සායන්හංශ මේ සිත් 19ම මනෝද්වාරය වෙනවා. එතකොට ඒ සිත් 19 ඇතුලෙන් සම්තිරණ කියන කෘත්‍ය දෙක සම්තිරණ කියන සිත් දෙක සම්තිරණ කියන සිත් දෙකයි මහා විපාක කියන සිත් 8යි
සම්තිරණ කෘත්‍යයි ඒ වගේම ඒ අර සම්තිරණ සිද්දකින් සම්තිරණ කියන කෘත්‍යයි සදාරම්මන කියන කෘත්‍යයත් සිද්ධ කරනවා මහා විපාක සිත් අටෙන් සදාරම්මන කියන කෘත්‍ය සිද්ධ කරනවා එතකොට මේ බව ප්‍රතිසන්දි බවංග චුති කියන කෘත්‍ය තුන අතහැරුණම ඉතිරි කෘත්‍ය 11ම ද්වාරික සිත් වලට ලැබෙනවා ඉතිරි කෘත්‍ය 11ම කරන්නේ මේ ද්වාරික සිත් එතකොට මේ සිත් 10ෙන් මොනවද උපේක්ඛා සාගත සම්තිරණ දෙකයි මහා විපාක අටයි කියන සිත් 10ෙන් ඒ ද්වාරික සිත් වශයෙන් මේ සිත් 10ෙන් ද්වාරික සිත් වශයෙන් පහළ වෙනවා ඒ 10ෙම විතක ද්වාරක් වෙනවා එතකොට සිත් 19ක් මනෝ ද්වාරේ වුණා නමුත් ඒ සිත් 10ක් ඇතැම් විට මේ ද්වාර 6ෙම ද්වාරික සිත් වශයෙන් කටයුතු කරනවා එතකොට ඒ විදිහමත් දැනගන්නට ඕනේ පංචද්වහා ඒතකොට ඒ විදිහ දැනගෙන ඊට පස්සේ අපි අනිත් පැත්ත බැහැඳිනවා කොහොමද එක ద్వාරයක විතරක් පහළවන්නා වූ සිත් කොටෙක්ද කියලා ඒකෙදි නැවත ඉතින් අර අල්ටික් හොඳට දැනගෙන තමයි අනිත් පැත්තට එන්නට ඕනේ එක ద్వාරයක පහළන සිත් අපි හැඳින්දී දෙපස් විඥානයේම එක එක ద్వාරයක විතරයි පහළ වෙන්නේ මොනවද චක්කු විඥාන දෙක චක්කු ద్వාරේ සෝත විඥාන දෙක සෝත ద్వාරේ ගාහන විඥාන දෙක ගාහන ద్వාරේ ජීවා විඥාන දෙක ජීවා ద్వාරේ කාය විඥාන දෙක කාය ద్వාරේ දෙපස් විඥානයේම එක එක ద్వාරයක විතරයි පහළවන්නේ ඒතකොට එක ద్వාරයක පහළ සිත් එතන 10ක් තිබුණා ඊට අමතරව මනෝ ద్వාරයේ අසුරු කර ගනෝ ద్వාරයේ පහළ වෙන අර්පණා ජවන් 26ම එක ద్వාරයක විතරයි පහළ වෙන්නේ. අර කලින් 10යි මේ 26යි කියන සිත් 36 එක ద్వාරයක පමණක් පහළ වෙන සිත් ලෙස දැනගන්නට ඕනේ. ඊළඟට සංඥාස ద్వාර දෙකක විතරක් පහළ වෙන තුනක විතරක් හතරක විතරක් පහළ වෙන සිත් නෑ. ద్వාර පහක පහළ වෙන සිත් තියෙනවා. මොනවද? පංචද්වාරා වර්ධන සිතයි සම්පටිච්ඡන කියන සිත් දෙකයි ద్వාර පහක පහළ වෙනවා. මේ සිත් තුන ద్వාර පහක පහළ වෙනවා. ద్వාර 6ෙම පහළ වෙන සිත් ඇහිඳිනකොට මොනවද? සම්තිරණ නැත්නම් සෝමනස සාගර සම්තිරණ කියන සිතයි. මොදු උපේක්ඛා සාගර සම්තිරණ දෙක වෙනම බෙදීමක් යටතට එනවා. සෝමනස සාගර සම්තිරණ කියන සිතයි මනෝද්වාර ආවර්ජනය කියන සිතයි. මොකද මනෝද්වාර ආවර්ජන සිත මනෝද්වාරයේ ආවර්ජන කෘත්‍යයත් පංචද්වාරයේ වොත්තපන කියන කෘත්‍යයත් සිද්ධ කරනවා. එතකොට සෝමනස සාගර සම්තිරණ සිතයි. ඊට පස්සේ උපේක්ඛා සාගරට මනෝද්වාර ආවර්ජන කියන සිතයි. ඒ වගේම කාමජවන් 29යි කියනකොට මෙතන තියෙනවා සිත් 31ක්. මේ සිත් 31 ద్వාර 6ෙම පහළ වෙනවා. මේ සිත් 31 ద్వාර 6ෙම පහළ වෙනවා. ඊට පස්සේ සිත් වර්ගයක් තියෙනවා විතක ద్వාරිකත් විතක ద్వාර නෝන. ඒ කියන්නේ මනෝද්වාරයේ වෙන ඒ වගේම මනෝද්වාරයේ වෙනකොට ඒකට ద్వාර මුක්තයි කියලා කියන්නේ. එතකොට මේ සිත් එක විතක ద్వාර මුක්ත වෙනවා. ඊට පස්සේ තවත් විතක ద్వාරවලත් පහළ වෙනවා. ඒ ద్వාරයක ඒ සිත් එක තමයි අපි කලින් අහිඳපු උපේක්ඛා සාගත සම්පීර්ණ සිත් දෙකයි මහා විපාක සිත් අටයි කියන සිත් 10 විතක ద్వාරිකක් වෙනවා. විතක ద్వාර මුක්තත් වෙනවා. ඊළඟට මහාගත විපාක කියන නමය සම විතම ద్వාර මුක්ත සිත් වෙනවා. එය නැවත අනිත් පැත්තට හැරෙනගෙන ආවොත් එහෙම ගණන් වශයෙන් එක ద్వාරයක පමණක් පහළ වෙන සිත් තියෙන 36යි දෙපස් විඥානයයි අර්පණාජවන් 26යි ద్వාර පහක පහළ වෙන පමණක් පහළ වෙන සිත් තියෙනවා තුනක් කියද්ද මොනවද පංචද්වාර ආවරණ සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි එතකොට 36යි 3යි 39යි ద్వාර 6ෙම පහළ වෙන සිත් තියෙනවා 31ක් මනෝද්වාර ආවරණයයි සෝමනස්ස සම්තිරණයයි කාමජවන 29යි එතකොට 31යි 33යි 64යි
වගේම දුරතිර රූප දකින්නට පුළුවන්, ඉර්ධිපාන්නට පුළුවන්, නොයෙකුත් දේවල් මේ සිතෙන් කරන්නට පුළුවන්. ඉතින් මේ සිත පොදුවේ අපි ගන්නවා මේ අභිඥා සිතටත් මේ විශේෂයෙන් රූප දකින්න පුළුවන්. නමුත් පොදුවේ සාමාන්‍යයෙන් පංචමධ්‍යාන හිතර දකින් අරමුණු වෙන්නේ ප්‍රඥප්ති ධර්මයක් විතරයි. නමුත් මේ අභිඥා සිතට විශේෂ දේවල් දකින්නට පුළුවන්. වෙන වෙන ධර්මතා දකින්නට පුළුවන්. එතකොට රහත් නොවූ කෙනාගේ අභිඥා හිතට විශේෂයෙන් මෙතන රහත් නොවුනාකම අනාගාමීන් වාසිත තුරත් වෙනවා. ඒ නිසා තමයි අනාගාමී මාර්ගඵල සෝවාන් මාර්ගඵල සකදාගාමී මාර්ගඵල කියන ඒවත් මේ ඥාන සම්ප්‍රයුක්ත කුසල සිතට ඥාන සම්ප්‍රයුක්ත ඒ වගේම අභිඥා කුසල අභිඥා සිත ආරමුණු කරන්න පුළුවන් කියලා සලකන්නේ. එහෙම නැතුව පෘතුග්ජනේට ඥාන සම්ප්‍රයුක්ත කුසල හිතින් නිවනෙම ඒ වගේම සිසු මාර්ගඵල හිත බලන්නට බෑ. ඒ වගේම පෘතුග්ජන කෙනෙකුගේ අභිඥා හිතට ඒව දකින්නට බෑ. එතකොට මේ මාර්ගඵල ලාභින් සිසු මාර්ගඵල ලාභින් අතුලත් කරලා තමයි මේ කුසල සිත් ඥාන සම්ප්‍රයුක්ත කුසල සිත් හතරයි කුසල අභිඥාවයි කතා කරලා තියෙන්නේ. එතකොට මේ ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල සිත් හතරයි කුසල අභිඥාවයි කියන සිත් පහට අරිහත් මාර්ගයයි ඵලයයි කියන දෙක අතහැරලා ඉතිරි සියල්ල දකින්නට පුළුවන්. මොනවද? අරිහත් මාර්ගයයි ඵලයයි අතහැරලා ඉතිරි සිත් 87යි. එහි යෙදෙන චෛතසික ධර්ම 52යි. ඒ වගේම රූප 28යි නිවනයි ප්‍රඥප්තියයි කියන ධර්මතා සියල්ල දකින්නට පුළුවන්. ඊළඟට ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල ක්‍රියාසිත හතරයි. ඒ වගේම රහතන් වහන්සේගේ ක්‍රියා අභිඥාවයි මනෝද්වාරාවර්ජන සිතයි කියන සිත් හයට ලෝකයේ සියලුම ධර්මතා දකින්නට පුළුවන්. ඒකට සියලු දේවල් දැකිය හැකි වෙනවා. මෙතන මනෝද්වාරාවර්ජන සිත සියලු දේවල් දකින්නට සමර්ථ වෙන්නේ මොකද මොකක්වත් නිසා නෙවෙයි. ඒ සියලු දේවල් දැකීමට සමර්ථ වෙන ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියාසිතටයි, ක්‍රියා අභිඥාවටයි, මහා ක්‍රියාසිතටයි, මහා ක්‍රියාසිතට කලින් පහළ ආවර්ජන වශයෙන් පහළ වෙන්නා වූ මනෝද්වාරාවර්ජන සිතට ඒ මහා ක්‍රියාසිතෙන් ආරම්භ කරන දේ දකින්නට ඕනේ. ඒව ආරමුණු කරන්නට ඕනේ. ආවර්ජණයෙන් ආරමුණු කරේ නැත්නම් මේ දේවල් බලන්නට බෑ. ඒ නිසා මේ මනෝද්වාරාවර්ජන සිත කියන එක සියලුම ධර්මතා ආරමුණු කරනවා. ඒ නිසා මේ එය ප්‍රබල නිසා, එය විශේෂ ප්‍රබලයක් තියෙන නිසා නෙවෙයි. එයින් ආවර්ජන නොකර අනිත් දේවල් බලන්නට බෑ. ඒ නිසා මේ ඒක ප්‍රබල නෑ කියන්නේත් නෑ. නමුත් ඒ ප්‍රඥාදී ධර්මතා නැති වුණාට මේ ආවර්ජනේ නොකොලොත් මේ දේවල් දකින්නට බෑ, බලන්නට බෑ. ඒ නිසා මේ මනෝද්වාර ආවර්ජන සිත සර්වඥතා ඥාන ගති ඇත්තක් කියලා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය කියලා කියන්නේ මේ ඥාන සම්පරියුක්ත මහා ක්‍රියා සිතේ තියෙන ආ වූ ප්‍රඥාවටයි. ඉතින් ඒ එවන්නෝ ක්‍රියාස්තයකට කලින් පහළ වෙන මනෝද්වාරාවජනයටත් මේ සකල ධර්මයන් අරමුණු කරන්නට පුළුවන්. මෙතන සකල සියලු ධර්මයන් ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාස්තර අරමුණු වෙනවා කියනකොට අපි පොදුවේ කතා කරන්නේ මොනවද? සියලුම ධර්මතා කොටස් පොදු පොදුවේ අපි මේ මොනවද කාණ්ඩ වලට කතා කරලා තමයි කියන්නේ මේ සියල්ලම අරමුණු වෙනවා කියලා. නමුත් සියල්ලෙන් සියල්ල මේව ඇතුළත් තියෙන සියල්ලෙන් සියල්ල පොදු කාණ්ඩ සියල්ලම අරමුණු කරන්නට පුළුවන්. ඒ කියන්නේ ප්‍රඥප්ති කියන ධර්මතාව අරමුණු කරන්න පුළුවන්. සියල්ලම නෙමෙයි එයි. එයින් ඒ ප්‍රඥප්ති කියන කොටස අරමුණු කරන්නට පුළුවන්. ඒ වගේම අරිහත් මාර්ගඵල සිත්තේ අරමුණු කරන්නට පුළුවන්. මේ ලෝකයේ තියෙන සියල්ලෙන් සියල්ල තේරුම් ගන්නට, දකින්නට, තේරුම් ගන්නට පුළුවන් වන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. එතකොට මේ පොදුවේ අපි අර සියල්ල අරමුණු කරනවා කියන්නේ මේ පරාසය, ඒ කියන්නේ මේ කාණ්ඩ සියල්ලම මේ සිත්වලට දකින්න පුළුවන් නිසා. එතකොට සියල්ල අරමුණු කරන සිත් 6යි, ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිත් 4යි, මනෝද්වාරාවජන සිතයි, රහතන් වහන්සේ ක්‍රියා අභිඥා සිතයි. එතකොට ওই විදිහට ඔබ දැනගෙන තියන්නට ඕනේ. කොහොමද අනවත මතක් කරනවා නම් අපි ඉස්සරම නැවත මතක් කරනවා නම් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන සිත් 10ට පිළිවෙලින් වර්තමාන රූපාරම්මණය, වර්තමාන සද්ධාරම්මණය, වර්තමාන ගන්ධාරම්මණය, වර්තමාන රසාරම්මණය, වර්තමාන පොට්ටබ්බාරම්මණය කියන වර රූපේ, ශබ්ද රූපේ පිළිවෙලින් ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ, හෙවත් පඨවි තේජෝ වායෝ කියන භූත රූපයෝ ආරමුණු කරන්නට පුළුවන් වෙනවා.
සම්පටිච්චන සිත් දෙකයි පංචද්වාරා වර්ධන සිතයි කියන සිත් තුනට වර්තමාන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් එහෙම නැත්නම් වර්ණ රූපය ශබ්ද රූපය ගන්ධ රූපය රස රූපය පොට්ටබ්බ රූපය කියන පහම ආරමුණු කරන්නට පුළුවන්. ඊට පස්සේ සෝමනස්ස හසිත උපාද සිතටයි උපේක්ඛා සහගත සෝමන සම්තිරණ සිත් තුනයි සෝමනස්ස හසිත උපාදේ කියන සිතයි මහා විපාක්ෂිත අටයි කියන සිත් 12ට කාමාවචර ධර්ම සියල්ලම අනුමුණු කරන්න පුළුවන්. ප්‍රඥාත්ය අනුමුණු කරන්නත් බෑ මේ වලට. ඊට පස්සේ ලෝකෝත්තර සිත් 8ට නිවන පමණයි අනුමුණු කරන්නට පුළුවන් වන්නේ. මහාගත සිත් අතුරෙන් සිත් 21කට දෙවෙනි අරූප ධානය සිත් 3යි හතරවෙනි අරූප ධානය සිත් 3යි කියන සිත් 6 අතහැරලා ඉතිරි සිත් 21ට ප්‍රඥප්ති ධර්ම විතරයි ආරමුණු කරන්න පුළුවන් වන්නේ. අර කියපු අරූප ධානය සිත් 6ට ආරමුණු කරන්න පුළුවන් වන්නේ ඊට කලින් තියෙනා වූ ධාන එවත් අරූපාවචර ධානය සිත පමණයි. ඊට පස්සේ අකුසල සිත් 12යි කුස ඥාන විප්‍රයුක්ත කුසල ක්‍රියා මහා කුසල මහා ක්‍රියා සිත් 8යි කියන සිත් 20ට නව ලෝකෝත්තර ධර්මයට හැරලා ඉතිරි සියල්ල ආරමුණු කරන්නට පුළුවන්. ඊට පස්සේ මහා කුසල ඥාන සම්ප්‍රයුක්ත සිත් 4ටයි කුසල අභිඥා සිතටයි කියන සිත් 5ට අරිහත් මාර්ගයේ ඵලයයි අතහැරලා සියල්ල ආරමුණු කරන්නට පුළුවන්. ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිත් 4යි අභිඥා ක්‍රියා අභිඥා සිතයි මනෝද්වාරා වර්ධන සිතයි කියන සිත් 6ට ලෝකේ සිත් 6ට සියල්ලෙන් සියල්ල ආරමුණු කරන්නට පුළුවන්. එතකොට ඒ විදිහටත් ඒක දැනගෙන තියාගන්න. ඊට පස්සේ මේ සිත් සියල්ලම ඇහිඳම සිත් 91ක් වෙනවා. මොකද අභිඥා දිසිතක් කියලා එකතු කර තියෙන නිසා අපි දල වශයෙන් ඇහිඳන් ගියොත් එහෙම ඒ රූප ශබ්ද ගන්ධ රස ඒ අතරින් ඒ දේවල් පමණක් අරමුණු කරන දෙපස් විඥානයේ 10යි. ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් සියල්ල අරමුණු කරන්නට සමර්ථ වෙන සම්පටිච්චන දෙකයි පංචද්වාරා වර්ධනයයි කියන කොටස 3යි 10යි 3යි 13යි. ඊට පස්සේ කාමාවචර ධර්ම පමණක් අරමුණු කරන සිත් 12යි 13යි 12යි 25යි. ඊට පස්සේ එනවා 25යි. එතනින් පස්සේ නිවන පමණක් අරමුණු කරන සිත් 8යි 25යි 8යි 33යි. ඊළඟට ප්‍රඥප්ති පමණක් අරමුණු කරන ධර්ම 21යි 33යි 21යි 54යි. ඊළඟට මහාංගද ධර්ම විතරක් අරමුණු කරන සිත් 6යි 54යි 6යි 54යි 6යි 60යි. ඊළඟට නවලෝකෝත්තර ධර්මයේ අතහැරලා ඉදිරි සියල්ල අරමුණු කරන සිත් 20යි 60යි 20යි 80යි 60යි 20යි 80යි. ඊළඟට අරිහත් මාර්ගයේ ඵලය අතහැරලා ඉතිරි සියල්ල අරමුණු කරන්න පුළුවන් සිත් 5යි 80යි 5යි 85යි. සියල්ලෙන් සියල්ල අරමුණු කරන්න පුළුවන් සිත් 6යි. එතකොට 85යි 6යි 91යි. මේ 91ෙන් අභිඥා සිද්දක ඉවත් කරාම සිත් 89ක් වෙනවා. අභිඥා සිද්දක කියලා කියන්නේ පංචම ධ්‍යාන සිතමයි. ඒ නිසා පංචම ධ්‍යාන සිත කලින් ප්‍රඥප්ති පමණක් අරමුණු කරනවා කියන තැන ඇහිඳා ඒ නිසා නැවත මේ ඇහිඳීමක් කරලා තියෙන නිසා තමයි මේ සිත් 91ක් විතරුනේ. ඒත් දැනගන්න මේ අභිඥාසිත විශේෂණයක් නිසා විශේෂ ආරම්මන හැකි අරමුණු ගැනීමේ හැකියාවක් මේවට සහිත නිසා මෙය වෙනම නැවතත් උද්ධරණය කරලා පෙන්වන්නට සිද්ධ වුණා කියන එක දැනගන්න. ඊට පස්සේ නැවත සරලව පෙන්වනවා නම් රූපාරම්මනේ පමණක් වර්තමාන රූපාරම්මනේ පමණක් අරමුණු කරන සිත් දෙකයි චක්කු විඥාන සිත් දෙක වර්තමාන සබ්දාරම්මනේ පමණක් අරමුණු කරන සිත් දෙකයි සෝත විඥාන සිත් දෙක වර්තමාන ගන්ධාරම්මනේ පමණක් අරමුණු කරන සිත් දෙකයි ඝාන විඥාන සිත් දෙක වර්තමාන රසාරම්මනේ පමණක් අරමුණු කරන සිත් දෙකයි ජීවා විඥාන සිත් දෙක වර්තමාන කායාරම්මනේ පොට්ටබ්බාරම්මනේ පමණක් අරමුණු කරන සිත් දෙකයි කාය විඥාන සිත් දෙක. ඊට පස්සේ ධම්මාරම්මණය ආරමුණු කරන්නා වූ සිත් තමයි ඉතිරි සිත් සියල්ලම. ඉතින් මේ ධර්මාරම්මණේ බෙදීම් තමයි කලින් අපි දැක්ුවේ. ධම්මාරම්මණේ ඇතුළෙනොත් අහවල් කොටස් ආරමුණු කරන්නේ අහවල් සිත් වලින් කියලා. ඒක තමයි ආරම්මන සංග්‍රහය කල වශයෙන් හඳුන්වනවා නම් තියෙන්නේ. මේක ඉතාම වැදගත් වෙනවා සිත කියන එකේ හැකියාවන් ආදී තේරුම් ගන්නට. ඊළඟට එන්නේ අවසාන පාඩම වස්තු සංග්‍රහය. වස්තු සංග්‍රහය කියලා කියන්නේ ආවල් කිනම් වස්තුවේ සිත් පහළ වෙනවාද කියලා දැනගන්න එක.
වස්තු ඔක්කොම හයක් තියෙනවා. මොනවද? චක්කු වස්තු, සෝත වස්තුව, ගාන වස්තුව, ජීවා වස්තුව, කාය වස්තුව, හදේ වස්තුව කියලා හයක් තියෙනවා. වස්තුව කියන්නේ සිත ඇසුරු කරන, සිත ඇසුරු කරන්නා වූ තැන තමයි වස්තුව කියලා කියන්නේ. එතකොට මේ වස්තු හය අපි රූපකාන්තිගෙන ගන්නවා වස්තු රූප හය කියලා. එතකොට එයින් පහක් ප්‍රසාද වෙනවා, අනිත් එක ප්‍රසාද වන්නේ නැහැ. ප්‍රසාද රූප පහ තමයි අර චක්කු සෝත ගාන කියලා හඳුන්වන්නේ. ඒ රූප පහ ප්‍රසාදත් වෙනවා, වස්තුත් වෙනවා. හදේ රූපය වස්තු පමණයි වන්නේ. මෙහි අර කියනවා වගේ උපයක්, ඒ කියන්නේ උපයක් ගැන සඳහනක් කරන්නේ නැහැ. ඊට පස්සේ එතකොට මේවා වල පහළ වෙන සිත් අනුව මේවා මේ සිත් මේවා අසුරු කරන සිත් අනුවත් මේ සිත් විසින් මේවා අසුරු කරන ආකාරය අනුවත් සිත් එක බෙදා දක්වනවා. මේක නම් සරල පාඩම. මොනවද? චක්කු වස්තු අසුරු කරන්නා වූ සිත් දෙකයි තියෙන්නේ. මොකද්ද? චක්කු විඥාන සිත. සෝත වස්තු ඇසුරු කරන්නා වූ සිත් දෙකයි, සෝත විඥාන සිත් දෙක. ගාහන වස්තු ඇසුරු කරන්නා වූ සිත් දෙකයි, ගාහන විඥාන සිත් දෙක. ජීවා වස්තු ඇසුරු කරන්නා වූ සිත් දෙකයි, ජීවා විඥාන සිත් දෙක. කාය වස්තු ඇසුරු කරන්නා වූ සිත් දෙකයි, කාය විඥාන සිත් දෙක. හදේ වස්තු ඇසුරු කරන්නා වූ සිත් ඉතිරි සියල්ලම හදේ වස්තුව ඇසුරු කරනවා. මොනවද? සිත් 79ක් හදේ වස්තු ඇසුරු කරනවා. නමුත් මෙහි බෙදීමක් තියෙනවා. මේ සිත් 79 අතුරෙන් සමහර සිත් හැම විටක හදේ වස්තු ඇසුරු කරනවා, විටක හදේ වස්තුව ඇසුරු කරන්නේ නැහැ. සමහරක් සිත් සෑම විටම හදේ වස්තුව ඇසුරු කරනවා. එතන මේකේ දරගන්නට වෙනවා, හදේ වස්තුවෙන් තොරව සිත් 15 වෙන තැන කොහිද? මේ 31 භූමිතලයේ හදේ වස්තුවකින් තොරව, එමත්නම් කිසිදු වස්තුවකින් තොරව සිත් පහළ නොවන්නා වූ තැන් එක තැන් හතරයි තියෙන්නේ. මොනවද? අරූප ලෝක හතර. මේ ලෝක හතරේ පහළ වෙන සිත් හදේ කිසිදු වස්තුවක් ඇසුරු කරන්නේ නැත. එතකොට ඒ සිත් ටිකත් වෙනම දැනගෙන තියාගන්නට ඕනේ. අරූප ලෝකයේ පහළ වෙන සිත් යන්නේ ස්වාමීන් වහන්සේ, අකුසල සිත් 12න් 10ක්ම අරූප ලෝකේ පහළ වෙනවා. දේශ මූල සිත ධ්‍යානයට බාධාවක් නිසා අපි කලිනුත් කතා කරා, මේ සිත් දෙක අරූප ලෝකේ පහළවන්නේ නැහැ. කිසිදු බ්‍රහ්ම ලෝකයක මේ සිත පහළවන්නේ නැති බව තේරුම් ගන්න. ඊට පස්සේ අරූප ලෝකේ නැවත යත්තම අහේතුක සිත් 18 අතුලෙන් මනෝද්වාරා වර්ජන සිත කියන එක පමණක් පහළ වෙනවා. මොකද ඉතිරි සිත් සියල්ලම පහළ වෙන්නේ ඉතිරි සිත් සියල්ල අතුරෙන් දෙපස් විඥානයයි සම්පටිච්ඡන දෙකයි, ඒ වගේම පංචද්වාර ආවර්ජන සිතයි කියන සිත් 13 පහළවන්නේ චක්කු වස්තු ආදී කියන තැන්වල චක්කු ද්වාරයක සිත් වශයෙන්. ඒ වගේම සම්පටිච්ඡන සම්තිරණ කියන සිත් තුන සම්තිරණ කෘත්‍යය සදාරම්මන කෘත්‍යයත් කරනකොට ඒක ද්වාරික වශයෙන් මේ සදාරම්මන කෘත්‍යයත් කරනවා. නමුත් සදාරම්මන සිත් කාම ලෝකයෙන් එහා වෙන ලෝකවල පහළ වෙන්නේ නැති නිසා, වෙන ලෝකවල පහළ වෙන්නේ නැහැ කියන්නේ කාම ලෝකේ උප්පත්ති ලැබපු අයෙකුගේ సంతානයක මිසක් වෙන సంతාන රූපදින් නැති නිසා ඒ සම්තිරණ සිත් තුනක් ඒ භවවල ලැබෙන්නේ නැහැ. එතකොට අහේතුක සිත් අතරෙන් මනෝද්වාරාවන් සිත විතරයි ඒ භවයේ ලැබෙන්නේ. ඒ වගේම හසිතුප්පාද සිතත් ඒ භවයේ ලැබෙන්නේ නැති බව සඳහන් කරලා තියෙනවා. එතකොට මනෝද්වාරාවන් සිතයි, අකුසල සිත් 10යි, අශෝභන සිත් වලින් 11ක් අරූප ලෝකේ උපදිනවා. කුසල සිත් 8 උපදින්නට පුළුවන්, ක්‍රියා සිත් 8 උපදින්නට පුළුවන්. එතකොට එතනදී 11යි 16යි 27යි. මහා විපාක සිත් අට කරන්නේ ප්‍රතිසන්දි භවංග චුති තදාරම්මන කියන කෘත්‍ය ටික. ඒ කෘත්‍ය එකක්වත් ඒ ලෝකයේදී ඒ විවෙන්නේ නැහැ. මොකද ඒ ලෝකයේ උපදින්න අරූපාවචර ධානයගේ කුසලයේ නිසා ඒ ප්‍රතිසන්දි භවංග කෘත්‍ය කෘත්‍යයන් මේ මහා විපාකයෙන් කරන්නේ තදාරම්මන කියන කෘත්‍ය ඒ ලෝකයේ ලැබෙන්නේ නැහැ. සම්තිරණ කියන අවස්ථාවේදීත් ඒ සිත් වලින් උපේක්ඛා සාගර සම්තිරණ දෙක ප්‍රතිසන්දි භවංග චුති කෘත්‍ය කළාට ඒ ලෝකවල ඒ සිත් දෙකෙන් ඒ වගේ කෘත්‍යයක් සිදු කරන්නේ නැහැ. ඉතින් ඒ සිත් පහළවන්නේ නැහැ. මහා විපාක කියන සිත් අට පහළවන්නේ නැහැ. ඊට පස්සේ පහළ වෙනවා, ඊට පස්සේ තියෙනවා රූපාවචර සිත් 15ක්. කිසිදු රූපාවචර සිතක් අරූප ලෝකේ පහළවන්නේ නැහැ. ඒ නිසා අරූපාවචර ලෝකයේදී නිරෝධ සමාපත්තියට සමවැදීමේ හැකියාවක් නැහැ. රූපාවචර බ්‍රහ්ම ලෝක විතරයි නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් බ්‍රහ්ම ලෝක අතුරෙන්. ඊට පස්සේ අරූපාවචර සිත් 12 මේ ලෝකේ පහළ වෙනවා. අරූපාවචර සිත් 12න් පහළ වෙනවා.
ඊට පස්සේ අරූපාවචර සිත් 12න් පහළ වෙනවා ලෝකෝත්තර සිත් අතරින් සෝවාන් මාර්ග සිත් අතහැරලා ඉතිරි සිත් 7න් පහළ වෙනවා. පෘථග්ජන කෙනෙක් එහෙට ගිහිල්ලා සෝවාන් වෙන්නට බෑ. නමුත් සෝවාන් ආදී මාර්ග ඵලප්පුවාට ඒ ලෝකෙට ගිහිල්ලා තනියම මතුමත්හි ඒ මාර්ග ඵලයන් උපදවා ගන්නට පුළුවන් වෙනවා. එතකොට අරූපාව අර්පණා සිත් අතරින් අරූපාවද 12යි මාර්ගඵල සිත් අතුරෙන් 7යි කියන සිත් 19ම අරූප ලෝකයේ පහළ වෙනවා. කාමාවචර සිත් අතුරෙන් අපිට කීයක් ආවද? 27ක් නේ. අකුසලයේ 10යි, මනෝද්වාරාවද සිතයි, කුසල 8යි, මහා කුසල 8යි, මහා ක්‍රියා 8යි කියන 16යි කොහොම එතන 27යි. 27යි අතන 10 19යි. 27යි 19යි ගත්තම සිත 46ක් නේ. ඔව් සිත 46ක්. ඔව් සිත 46ක් අරූපාවචර ලෝකයේ පහළ වෙනවා. මේ සිත 46 අතුරෙන් තියෙනවා අරූපාවචර විපාක සිත 4 කියලා හතරක්. මේ සිත 4 පහළ වෙන්නේ අරූපාවචර ලෝකයේ විතරයි. මොකද හේතුව මහග්ගත විපාක සිත 9. දැන් අර කලින් පාඩම් මතක කරගෙන තමයි මේක තේරෙන්නේ. මහග්ගත විපාක සිත් 9ම පහළ වෙන්නේ කරන්නේ ප්‍රතිසන්දි භාංග චුති කියන කෘත්‍ය තුන පමණයි. එතකොට මේ අරූපාවචර විපාක සිත් 4 කරන්නේ ඒ ලෝකයේ ප්‍රතිසන්දි භාංග චුති කියන කෘත්‍ය ටික විතරයි. එතකොට ඒවා මේ කාම ලෝකේවත් රූපාවචර භක්ම ලෝකාදීවත් පහළ වන්නේ නැහැ. ඒ නිසා ඒවා අරූප ලෝකේ විතරක් පහළ වෙන නිසා හැමදාමත් කිසිදු වස්තුවක් ඒ සිත් හතරෙන් සිත් හතර කිසිදු වස්තුවක් ඇසුරු කරන්නේම නැත. නමුත් අරූපාවචර කුසල ක්‍රියා සිත් පහළ බ්‍රහ්ම ලෝකවලයි කාම ලෝකවලයි සුගති කාමේ කාම සුගතියේ පහළ වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ඒ සිත් විටක වස්තුවක් ඇසුරු කරනවා, විටක වස්තුවක් ඇසුරු කරන්නේ නැහැ. දැන් අරූපාවචර ලෝකයේ සිත් 46ක් පහළ වුණානේ. අකුසල සිත් 10යි, මනෝද්වාරාවඥ සිතයි 11යි, මහා කුසල 8යි, මහා ක්‍රියා 8යි, 16යි, 16යි, 11යි, 27යි, අරූපාවචර සිත් 12යි, 27යි, 12යි, 39යි, මහා ලෝකෝත්තර සිත් 7යි, 29යි, 7යි, කොහොමද? 27යි, 27යි, 12යි, 39යි, 39යි, 7යි, 46යි. මේ 46න් 4ක් සම විතම අරූප ලෝකේ විතරයි පහළවන්නේ. ඒ නිසා ඒ 34 හැමදාමත් කිසිදු වස්තුවක් ඇසුරු කරන්නේ නැහැ. ඒ තමයි අරූපාවචර විපාක සිත් 4. ඉතිරි සිත් 42 කාම ලෝකේ, රූප ලෝකේ පහළ වෙන නිසා ඒ සිත් 42 විතක වස්තුවක් ඇසුරු කරයි, විතක වස්තුවක් ඇසුරු නොකරයි අරූප ලෝකේ පහළ වෙන විටදී. ඉතිරි සිත් ගත්තම 89න් අඩු කරලා ගත්තොත් සිත 43ක් තියෙනවා. ඒ 43 කාම ලෝකයේ හරි රූප ලෝකයේ හරි විතරයි පහළ වෙන්නේ. ඒ සිත් ඒ නිසා සම විටම වස්තුවක් ඇසුරු කරනවා. මොනවාද ඒ සිත් ටික ගත්තොත්? ද්වේෂ මූල සිත් 2යි, අහේතුක සිත් තුනෙන් සිත් 17යි, 2යි 17යි, 19යි, මහා විපාක සිත් 8යි, 19යි, 8යි, 27යි, ඊළඟට රූපාවචර සිත් 15යි, 28යි, 15යි, 43යි. 28යි 15යි කියදෙන්නේ 19යි 19යි 26යි. කාමාවචරදී ඉන්නේ කොහමද? ද්වේෂ මූල සිත් 2යි, අහේතුක සිත් 17යි, කොහමද 19යි, 19යි, මහා විපාක 8යි, 26යි, 26යි, රූපාවචර 15යි, 41යි, 41යි, සෝවාන් මාර්ග හිතයි කිව්වම 42යි නේද? කොහොමද වැරදුන දැන ගන්න? ද්වේෂ මූල සිත් 2යි, අහේතුක සිත් 17යි, 19යි, ඊට පස්සේ මහා විපාක සිත් 8යි, 19යි, 8යි, 27යි, 19යි, 8යි, 27යි, 27යි, ඊට පස්සේ රූපාවචර 15යි, 28යි, 15යි, හරිනේ 27යි, 27යි, 15යි, 42යි, සෝවාන් මාර්ග හිතයි 43යි. මේ 43 රූපාවචර ලෝකයේ හරි කාම ලෝකයේ හරි විතරයි පහළවන්නේ. කිසිම විදියකින් අරූපාවචර ලෝකේ පහළවන්නේ නැහැ. ඒ නිසා මේ සිත 43
සෑම විටම වස්තුවක් ඇසුරු කරනවා කියලා සලකනවා. වස්තුවක් ඇසුරු නොකරන සෑම විටම වස්තුවක් ඇසුරු කරන සිත් 43යි, කිසි විටකත් වස්තුවක් ඇසුරු නොකරන සිත් 4යි, විටක වස්තුවක් ඇසුරු කරන විටක වස්තුවක් ඇසුරු නොකරන සිත් 42යි. එතකොට 43යි 4යි 47යි 89යි. මෙන්න මේ විදිහට තමයි වස්තු සංග්‍රහය දැනගත යුතුවන්නේ. වස්තු සංග්‍රහය කියන එක දැනගන්නට වන්නේ. එතකොට මේ ආකාරයට සිත කියන එක පාඩම් 6කින් මේ අනුරුද්ධාචාර්ය මහන්සේ තවත් විසඳ කරලා මෙහිෂයන්ට පෙන්නලා කියනවා, එක සිතක් මේ ක්‍රම 6ෙන්ම දැනගන්න. උදාහරණයක් ලෙස ගත්තොත් සෝමනස්ස සහගත දික්ටිගත සම්ප්‍රයුක්ත අසංකාරික කියන හිත මේ ක්‍රම 6ෙන් නැහැින්න පුළුවන් වෙනවා. මේ පාඩම 3වෙනි පාඩම ඉවර වෙනකොට කොහොමද වේදනා හේතු ద్వාර වේදනා හේතු කෘත්‍ය ద్వාර ආරම්මන වස්තු කියන බෙදීම් 6ෙන් එක එක සිතක් ගැන හැඳින්න හැකියාව තියෙන්නට ඕනේ. සෝමනස්ස සහගත දික්ටිගත සම්ප්‍රයුක්ත අසංකාරික කියන සිත ගත්තම ඒ සිත වේදනා වශයෙන් සෝමනස්ස වේදනාවයි, හේතු වශයෙන් ගෘහේ දුකයි, කෘත්‍ය වශයෙන් ජවන කෘත්‍ය සිද්ධ කරන්නේ, ద్వාර වශයෙන් ෂඩ් ద్వාරිකයි, චක්කු ඒ කියන්නේ චක්කු ద్వාරික, සෝත ద్వාරික, ගාන ద్వාරික, જીවා ద్వාරික, කාය ద్వාරික, මනෝ ద్వාරික කියන ద్వාරික කියන මනෝ ద్వාර කියන චක්කු ద్వාර, සෝත ద్వාර, ගාන ద్వාර, જીවා ద్వාර, කාය ద్వාර, මනෝ ద్వාර කියන ద్వාර 6 15 වෙනි එක නිසා මේ සිත ෂඩ් ద్వාරිකයි. ඊළඟට ආරම්මන වශයෙන් ගත්තම මේ සිතට නව ලෝකෝත්තර ධර්මයන් හැර සෙසු සියලු ධර්මයන් ආරමුණු කරන්න පුළුවන්. වස්තු වශයෙන් ගත්තම විතක හදේ වස්තු ඇසුරු කරයි, විතක කිසිදු වස්තුවක් ඇසුරු නොකරයි. ඊළඟට අපි තව වශයෙන් ගත්තොත් මේ හේතුක සිත් වලින් චක්කු විඥාන කියන සිත වේදනා වශයෙන් උපේක්ෂා වේදනාවයි, හේතු වශයෙන් අහේතුකයි, කෘත්‍ය වශයෙන් දර්ශන කෘත්‍යයි, ద్వార වශයෙන් චක්කු ద్వාරිකයි. හැම විටම ඊට පස්සේ ආරම්මන වශයෙන් වර්තමාන රූප ආරම්මනේ පමණයි, වර්තමාන වර්ණ රූපේ පමණයි. වස්තු වශයෙන් චක්කු වස්තුවයි. ඊට පස්සේ අපි කියන්නේ කුසල සිත. මේ දල වශයෙන් එකයි අපි හඳුනගෙන ගියේ. එතකොට ඒ වගේ මේ සිත 89 හැඳින් ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. එතකොට ඒ හැඳින්ීම හැකියාව තමයි අවශ්‍ය වෙන්නේ. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කියන කුසල හිත සැලකුවොත් මේ කුසල හිත වේදනා වශයෙන් කොහොමද සෝමනස්ස වේදනාවයි, හේතු වශයෙන් හේතුකයි, කෘත්‍ය වශයෙන් ජවන කෘත්‍යයි, ඊට පස්සේ ద్వාර වශයෙන් ෂඩ් ద్వාරිකයි, ద్వාර 6ම මේක පහළ වෙනවා, ඊට පස්සේ ආරම්මන වශයෙන් අරිහත් මාර්ගයයි ඵලයයි අතහැරලා ඉතිරි සියල්ල ආරම්භ කරන්නට පුළුවන් වෙනවා. ඊට පස්සේ වස්තු වශයෙන් ගත්තම විතක වස්තු විතක හදේ වස්තු ඇසුරු කරයි, විතක කිසිදු වස්තුවක් ඇසුරු නොකරයි. ඊට පස්සේ අපි ගමු විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ඥාන කුසල හිත අරගත්තොත් මේ කුසල හිත වේදනා වශයෙන් කොහොමද සෝමනස්ස වේදනාවයි. හරිනේ, මේ ඉන්ද්‍රිය බෙදෙන්නේ වේදනා කඩුවේ අපි සෝමනස්ස වේදනාවයි, වේදනා සෝමනස්ස වේදනා සහිත සිතක්. ඊට පස්සේ හේතු වශයෙන් හේතුකයි, ඊට පස්සේ කෘත්‍ය වශයෙන් මොනවද ජවන කෘත්‍යයයි සිද්ධ කරන්නේ. ඊට පස්සේ ద్వාර වශයෙන් මේ සිත මනෝ ద్వාරික පවණයි, පංච ద్వාරේ පහළවන්නේ නැත. ඊට පස්සේ ආරම්මන වශයෙන් මේ සිතේ අරමුණ ප්‍රඥප්තියක් පවණයි. ඊට පස්සේ මේ සිත වස්තු වශයෙන් හැම විටම හදේ වස්තුවක් ඇසුරු කරනවාමයි. ඊළඟ අපි ගමු අරූපාවච සිත් ගොඩෙන් ආකාසානං චායතන කියන කුසල හිත. මේ කුසල හිත වේදනා වශයෙන් උපේක්ෂා වේදනාවෙන් යුක්තයි, හේතු වශයෙන් හේතුකයි, කෘත්‍ය වශයෙන් ජවන කෘත්‍ය තමයි සිද්ධ කරන්නේ. ඊට පස්සේ ద్వාර වශයෙන් මනෝ ద్వාරිකයි, ආරම්මන වශයෙන් මෙහි ආරමුණක් අනන්ත ආකාශේ නම් වූ ප්‍රඥප්තියක්. ඊළඟට වස්තු වශයෙන් මේ සිත විතක වස්තුවක් ඇසුරු කරයි, විතක හදේ වස්තුව ඇසුරු කරයි, විතක කිසිදු වස්තුවක් ඇසුරු කරන්නේ නැත. ඊට පස්සේ සෝවාන් මාර්ගිත ගත්තොත් මේක වේදනා වශයෙන් බෙදන්න තියෙන නිසා දීප්තිරණයෙන් නමු විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන සෝවාන් මාර්ගිත අරගත්තොත් මේක අවේදනා වශයෙන් සෝමනස්ස වේදනාවේ යුක්තයි, ඊට පස්සේ හේතු වශයෙන් ත්‍රි හේතුකයි,
ද්වා ත්‍රිහේතුකයි ඊට පස්සේ කෘත්‍ය වශයෙන් ජවන කෘත්‍ය සිද්ධ කරන්නේ ద్వාර වශයෙන් මනෝද්වාරිකයි ආරම්මන වශයෙන් නිර්වාණ ආරම්මණය පමණයි නිර්වාණ ආරම්මණය පමණයි නිර්වාණය පමණයි ආරම්භ කරන්නේ වස්තු වශයෙන් ගත්තම සෑම විටම අධේ වස්තු රූපේ අසුරු කරනවා අදුක ලෝකේ පහළ නොවන නිසා මේ විදිහට එක එක සිතක් අරගෙන මේ හය ආකාරයෙන් බෙදන්නට හැකියාව ලැබෙන්නට ඕනේ ඊට පස්සේ තවත් අවශ්‍ය නම් එක චෛතසිකයක් අරගෙන සියලු සම්භාවිතාවන් වලට මේ චෛතසිකයේ කිසි කොපමණ සිද්ධාන්ත වැටෙනවාද කියලා දැනගෙන ඒ චෛතසිකයක් මේ තැන්වලින් මේ ලක්ෂණ වලිස්සයි කියලා දැනගන්න පුළුවන් මොකද ඒක ඉතාම සුවිශේෂී හැකියාවක් මේ වගේ විදිහට මේ පාඩම් තුන ඉවර කරනවා නම් ඒ පුද්ගල ඒ ඉගෙන ගන්න කෙනා චිත්ත චෛතසිකයන් ගැන බොහෝ හොඳ විසඳ දැනුමකින් යුක්ත කෙනෙක් වෙනවා එහෙම කරන එක අනාගතයේදී විදර්ශනාවට අතිශයින්ම මහඟු උපකාරයක් වෙන බව දේශනා කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාවේ කුසලය මේ ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම මේ ආශ්‍රමතුන් වහන්සේලාටත් මේ චිත්ත චෛතසිකයන් සම්බන්ධයෙන් විසඳ දැනුමක්, සුවිසඳ දැනුමක් ඇති කර ගැනීමට උපකාරයක් වේවා. ඒ තුළින් ප්‍රාර්ථනීය බෝධි ඥානවලින් සුවසේම නිවන් දකින්නට ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. කුසල අනුමෝදන් කරනවා.